Dakshika. Alokayai Sri Lanka. Vemu Roda Beda Jayagamu Iksia Hatva Saraka Abhimanayai Me Sri Lanka. ඉන්නවා මధుරලතා මෙතිනිය ශ්‍රී ලංකා බලදක්ෂි කා ව්‍යාපාරයේට ඉමහත් සේවයක් කරපු එතුමිය වසර 107ක් ගත වෙන වෙලාවේ ශ්‍රී ලංකා බලදක්ෂිකා මූලස්ථානයට ඇවිල්ලා ඉන්නවා. ඔබතුමිය දවසක් දෙකක් නෙමෙයි කාලාන්තරයක් ඒ කාලේ ආවා දැක්කා අපි හමු වුණා. ඉතින් මధుරලතා මහත්මිය වසර 107ක් වෙනකොට මොකද හිතෙන්නේ ඔබතුමියලාගේ කරපු සේවය දිහා ආපහු හැරිලා බලනකොට? දැන් ආඩම්බරෙන් ආපහු හැරිලා බලනවා හරිම සන්තෝෂයි. පරණ අය ගැන ගොඩාක් උදම්මනනවා. ඉතින් මිස්ලා, රාජී මිස්ලා ඒගොල්ලන්ව හරි ආරාමයේ අපි කොමිච්චෙම ඔක්කොමලම අපි තාමත් මගේ කරමින් නැවත මේ නායිකාවන් පුහුණු කරන අතරතුර මම තාමත් නායිකාව පුහුණු කරනවා. ඒ අතරතුර නිතර මතක් කරන ඒගොල්ලන්ගේ අනිපාර ආවේ නැත්තම් අපිට තවත් යන්න අඩිපාරක් නැහැ. එහෙනම් දැන් මේක මහපාර බවට පත් වෙලා තියෙනවා. දැන් ළමයි කොහොමදට වැඩ කරගෙන යනවා සතුටුම සතුට. අවුරුදු තවත් ඉදිරි 100ක් ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයේ වැජඹෙන්න අනාගත දියණියන්ට යෝජනාවක් කරන්න ඒගොල්ලන්ට අදහසක් කියන්න මේ විදිහට බාලදක්ෂිකාවන් විදිහට අපි වැඩ කරමු කියලා. බාලදක්ෂිකා ව්‍යාපාරයේ කියන එකේ තියෙන ස්පීඩ් එක Tamange ඇඟ තුළට ගත්තාම ඒ ලේත් එක මිසුනා මේ ගමන යන්න හරි ලේසියි. මේ අපි වගේ. ඉතින් ඒ ගමන ඉතාමත්ම සාර්ථකව ගෙනියන්න ඒගොල්ලන්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සේවය කියන එක ඉතාම අගය කරන්න කියලා මම කියනවා. ඒ අගයත් එක්ක ශක්තිය නැතුව ඒ අධ්‍යායයි මග ගමන් මග නොය අභීපිතුමාගේ ගමන් මග යන්නේ නැතුව අපිට ඒ ගමන යන්න බෑ. ඒක යන්න කියන එක තමයි ඉතින් කියන්න ඕනේ. එතකොට අපිට 100 නෙමෙයි 1000ක් වුණත් ඉන්න මේ ගමන යන්න පුළුවන්. බාලදක්ෂිකාවියක්. බෙන් පෞල් සාමිතුමාවත් ඒ වගේම ඔලිව් සෙන්කියාමත් ආර්යවත් මේ වෙලාවේ අපි මතක් කරනවා ශ්‍රී ලංකාවට බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඇවිත් ජෙනී කැල්වලි මහත්මී තාමත් මම කියන්නේ මම අවසානයේ විශ්‍රාම යනකොට ඉතින් ඉස්කෝලේ ගර්ල්ස් හයි ස්කූල් එක කැන්ඩි එතකොට මම අදත් අපි අදත් එහෙ සමරනවා. ජෙනී කැල්වලි නම ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ රන්නකුවේ ලියවිලා තියෙනවාම තියෙනවා. ඒ වගේම නුවර හයි ස්කූල් නුවර උසස් බාලිකා විදුහලේ එදින ශ්‍රී ලංකා බාලදක්ෂිකා ඉතිහාසයේ රන්නකුරුවෙන් ලියවිලා තිබෙනවා. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය අපූර්ව උත්සවයක් සංවිධානය කළා. ඒ පිළිබඳව අදහසක් මට කියන්න. ජෙනී කැල්වනී මෙලෙමියගේ මතකයත් එක්ක තමයි මේ සංගමය පිටවගෙන තියෙන්නේ. ඒ සංගමය තමයි ඔය අවුරුදු 3 ඒකත් එක්ක අපි ඉතින් අවුරුදු 3 නෙමෙයි අවුරුදු 107 සමරන්නේ ආවෙනුවෙන් මහනුවර විශේෂයෙන්. ඒක කවදද කොතනදී? ඒක දැන් අපි 23ට දාගෙන තිබුණා. පොඩ්ඩක් මේ ස්වභාවික හේතුන් මත අධ්‍යාපන අවශ්‍යංශය කරන ලද ඉල්ලීම මත අපි දැන් දරුවෝ ගන්නෙ නැහැ පාරට. ඒකින්ද පොඩ්ඩක් පස්සට යනවා. එතකොට මේකත් එක්ක මෙහෙත් එක්ක සම්බන්ධ වෙලා, يعني ගර්ල්ස් ඇසෝෂියේෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ ගමන පාගමන් ලංකාව පුරා තියෙන්නේ දිස්ත්‍රික් මට්ටමේ. ඒ පාගමන මෙහෙන් නියම කරන දිනයට අපි එළියට එනවා. ඒ කියන්නේ මතු දිනයක නියෙදනයක් කරાવી එදාට බාලදක්ෂිකාවන් සූදානම් වෙන්න ඕන. තමන්ගේ ප්‍රදේශයේ පළාතේ මේ පාගමනට විශේෂයෙන් එහි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ මහනුවර උසස් බාලිකා විදුහලේදී. මහනුවර එක මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ මහමායකට යනකම් යන්න තමයි අපි ලෑස්ති කරන්නේ. හොඳයි. එහෙනම් අපි මේ පාගමනත් ජෙනී කැල්වලි මහත්මියවත් මතක් කරමින් ඔබතුමියට සමුදෙන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භා 107ක සේවා අභිමානයට විජය බාලදක්ෂිකා කඳවුරේ සුභාශිෂයනය මෙසේ පුද කරන්නෙමු.